නිරන්තරයෙන්ම විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ ආලින්දයට එන දොන් ෂර්මන් අපේ රටේ සමහරු හඳුන්වන්නේ සූපවේදියෙක් ලෙසට, තවත් අය ඔහු හඳුන්වන්නේ ගායකයෙක් ලෙස, තවත් සමහරු ඔහුව දක්ෂ නිවේදකයෙක් ලෙසත් හඳුන්වනවා. මේ චරිත ත්‍රිත්වයේම සැරිසරන දොන් ෂර්මන් ආදරණීය සැමියෙක් දයාබර පියෙක්. මේ තොරතුරු වලට අමතරව ඔහු ගැන අපි නොදන්න තොරතුරු ගැන කතා කරන්න ඔහුගේ ආදරණීය බිරිඳ පුවත්පතකට කතා කරලා තිබුණා. ඇයගේ සැමිය ගැන කියලා තිබුණේ මෙහිමයි. දොන් ෂර්මන් මාඳුරගෙන මම මේ වෙනකොට අවුරුදු 12ක් විතර වෙනවා. ඒ කාලෙත් ඔහු ජනප්‍රිය චරිතයක්. ඒ කියන්නේ සූපවේදියෙක් හා ගායකයෙකු ලෙස. ඒ තවාසනාව කියන්නේ තාමත් සමහරු ඔහු හඳුන්වන්නේ නාපරපුරේ ගායකයෙක් කියලයි. ඇතරම ඔහු ශේෂයට පිවිසලා තියෙන 90 දශකයේ ඒ දවස්වල ඔහු 05 නමින් සංගීත කණ්ඩායමක්, ඊට පස්සේ ගැලක්සිස් සංගීත කණ්ඩායමේ නිත්‍ය බටහිර ගායකයා ලෙසත් වැඩ කරලා තියෙනවා. ඇතරම ඔහු මට මුලින්ම මුණ ගැහුනේ ලයනල් රංගහලේ තිබුණු නත්තල් උත්සවයකදී. එදා මුණ ගැහිලා දැනඳුනුකම් අපි අතර ඇති වුණා. ඒක ආදර සම්බන්ධයක් නෙවෙයි, සාමාන්‍ය මිත්‍රකමක්. ඔහු හුඟක් හොඳ යාළුවෙක්. ඔහුට එහෙලිය ගොඩක් ඉන්නවා. මුලින් අපි හමුුණේ 1998 දෙසැම්බර් 15 වෙනිදා. ඊට අවුරුද්දෙකට පස්සේ මට විවාහ යෝජනාවක් ගෙනාවා. ඒක ප්‍රේම කරමු කියන එකක් නෙවෙයි, කෙලින්ම අපි බඳමු කියලා. ඔහු හොඳ කෙනෙක් බව ආශය කරන කාලේ මං දැනන් හිටියා. ඒ වගේම ඔහු කතෝලික නිසා ගෙදරින් අවසර ගන්න කිව්වා. ඔහුගේ දෙමාපියන් ඇවිත් කතා කළා අපේ දෙමාපියන් සමග. අපි මුලින් හමුුණා වගේම 2000 දෙසැම්බර් 15 වෙනිදා අපි බැන්දා. එදා මගේ උපන් දිනය. ඔහු දෙසැම්බර් මාසයේ වාසනාවන්ත මාසයක් විදිහට සලකනවා. ෂර්මන් ගැහණු ළමයි ළඟින් ආශ්‍රය කරනවා. මට බය නැහැ ඔහු මාව ආශ්‍රය කළ විදිහට. මම දන්නවා ඔහු ගැන. ඔහු කාටවත් ඇණයක් වෙන්නේ නැහැ. ගැහණු ළමයි පිරිමි ළමයි ભેදයකින් තොරව යාළුවා ආශ්‍රය කරනවා. අපිට තහංචි දාන්නේ නැහැ. මගුල් ගෙදරදී වායික ගියත් ඔහු ඩාන්ස් කරන්නේ වෙන කෙනෙක් එක්ක. ඔහු ඉතා කාර්ය බහුලයි. ඒ වගේම ඒ ඔහුගේ වෘත්තිය නිසා ගායකයෙක් විදියට ඔහු ඔහුගේ ගීත ගයනවා. 2003 CD තැටියක් නිකුත් කළා මං හොඳයි කියලා. එහි මං හොඳයි, බස්තස් යන්න අහන්න මේ හඬ, අලුත් වෙලා යන සිංදු රසිකයින් අතර ජනප්‍රිය වුණා. ඔහු උද්දීන් තුනක නෙල්නොත් එකට එකක් පටලවගෙන නැහැ. ඔහු කිසිම ආයතනයකට බැඳිලා නැහැ. ඒ නිසා නිදහසේ වැඩ කරනවා. ස්පාඤ්ඤ ගීත ගායනයට ඔහු කැමතියි. ඒ ලංකාවේ කැපී පෙනෙන ගායකයාගේ ගීත ගයන්නේ නැහැ. ඔවුන්ට ජර්මන් ගරු කරනවා. මොන තරම් කාර්යබහුල වුණත් පවුලේ ඥාතියෝ යාළුවෝ ආරාධනා කළොත් ඒක මගහරින්නේ නැහැ. කොහොම හරි යනවා. මුදල් හොයන්න පුළුවන්. ඒ ගිනිසු අප කරන්න ලේසි නැහැ. ඔහු එහෙමයි නිතරම කියන්නේ. මගත දෙලි ආලෝ නෑදෑයෝ අතර වගේම ගෙදරත් විනෝදයෙන් ඉන්නේ. නිතරම විහිළු කතා කියනවා. දරු දෙන්නට මටත් වඩා ආදරෙයි. දරු දෙන්න මට වඩා තාත්තට ආදරෙයි. දුව කියනවා අම්මේ තාත්තේ ගෙදරින් ගිහම හරි පාළුයි කියලා. වසර ගණනාවක යුග දිවිය ගත කළත් ඔහු ගෙදරින් යනකොට මටත් පාළුව දැනෙනවා. වෘත්තිය තුනක නියැලෙන නිසා ආර්ථිකය අතින් අපි ශක්තිමත්. ඒ නිසා උදව්වක් ඉල්ලන කෙනෙකුට නැහැ බැහැ නොකියා උදව් කරන්න පුළුවන්. සමහරු කියනවා ෂර්මන් සූපවේදියෙක් නිසා ගෙදර යොමු යොමු කරනවා ඇති කියලා. විශ්වාස කරන්න එහෙම කරන්නේ නැහැ. ගෙදරදි කෑම හදන්නේ තේ හදන්නේ මම. ෂර්මන් කොහේ ගියත් මගේ අතින් හැදෙන කෑම එක කන්න ගෙදර එනවා. කෑම වර්ග කිරීමක් නැහැ. කෑම නිතරම හදන නිසාද ඔයාට කෑමට නම් ඉතරම් උනන්දුවක් නැහැ. ඒ දවසට තේ 3-4 වතාවක් ඕනේ. පළතුරු ජූස් බොන්න හරි කැමති. ඒ වගේම ලංකාවේ වගේම පිටරට ගමන් යන්නත් එයා හරි කැමති. එයාගේ යාළුවෝ එකක් පිටරටවල ඉන්නවා. මොන වැඩේ තිබ්බත් දරුවෝ දෙන්නගේ පාසලේ වැඩ කටයුතු හොයලා බලනවා. කොළඹ ඉන්න ඕනන් නොවරදමාම ළමයි ගෙදර එක්කන් ඉන්නේ එයා. විශේෂයෙන්ම විශේෂ අවස්ථාවක් නම් විශේෂ කෑම හදනවා. හැබැයි ෂණික කෑම් බීම් වලට එයා එතරම් කැමති නැහැ. නූඩල්ස් කන්න කැමති. ඒත් ඒක මං හදන්න ඕන. එයා කතෝලික. ඒත් එයා හැමදාම පල්ලි යන්නේ නැහැ. හදවතින්ම ආගම අදහන්නේ. මම බෞද්ධ නිසා අපි පන්සල් යනවා. තලවතුකොට පන්සලට තමයි යන්නේ. එයා හාමුදුරුවෝ එක්ක කතා කරලා බෞද්ධ ධර්මය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ගෙදර බුදු පහන දල්වන්න කියලා මට වෙලාවකට කෑ ගහනවා. තරහ යන්නේ නැහැ හැබැයි. ඒත් වැඩ පිළිවෙලට තියෙන්න ඕනේ. එයාගේ දියුණුව විදිහට අවංගකම කාර්යශීලීත්වය කිසිම දෙයකට කම්මැලි නැහැ. දවස් ගණන් වුණත් එක දිගට වැඩ කරයි. ඉඳා ගන්නවා නම් හරි අඩුයි. එයා ෆොටෝ වලට පෙනී ඉන්නත් කැමති. හැබැයි තනියම නෙමෙයි. වැඩිපුරම එයාට ෆොටෝ වලට පෙනී ඉන්න ආරාධනා ලැබෙන්නේ ගෑනු ළමයිගෙන්. එයා ගැන මන් දන්න නිසා දුකක් නැහැ. මං හිතනවා ලෝකේ හොඳම සැමියා මටයි ලැබුණේ කියලා. දොන් ෂර්මන්ගේ ආදරණීය බිරිඳ චතුරි එලෙසා යගේ කතාව නිම කරලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනල් එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.